විතයා. අයිබවන් සුබම සුබ උදෑසනක්. උදවුන අලුත් දවස ඔබේ හිතේ තියෙන නැවුම් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ලැබෙන සාර්ථක සුබ දවසක් ගැනට කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් අපි සූදානම් අදරණීය ජීවිතය තුළින් ඔබේ ජීවිතයට වටිනාකම් එකතු කරන්න. ඉතින් අද මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන සාධක එහෙම නැත්නම් මාතෘකාව බවට පත් වෙන්නේ, ඔබ දන්නවද ඔබේ ජීවිතයේ පෞරුෂත්වය, ඔබේ පෞරුෂත්වය ඔබ සමාජයත් එක්ක ගනුදෙනු කරන ආකාරය අනුව, හෙමත් නැත්නම් අඳින පළඳින ආකාරය අනුව, කතා කරන ආකාරය අනුව වෙනස් වෙනවා කියලා. ඉතින් සමාජය විසින් ඔබව තීරණය කරන්න පුළුවන්, ඔබේ පෞරුෂත්වය තීරණය කරන්න පුළුවන් සාධක බවට ඒ දේවල් පත් වෙනකොට, අද අපි කතා කරන්න හේතුව මේ අන්තර්පුත්කල සම්බන්ධතා සඳහා කොහොමද පෞරුෂත්වය බලපාන්නේ කියන කාරණාව. ඉතින් මේ සඳහා මේ කතාබහට එකතු කරගත් අපි බොහොම ආදරෙන් වෙනද වගේම පෞරුෂත්ව පුහුණු උපදේශක අකිල ගුණරත්න මහතා බොහොම ආදරෙන් ආයිබුවන් කියලා පිළිගන්නවා. ආයිබුවන් දිනු. එනම් මුලින්ම දැනගන්න කැමති ඔබතුමාගෙන් මොකද්ද මේ පෞරුෂත්වය කියලා කියන්නේ, මේ පෞරුෂත්වය තීරණය වෙන සාධක මොනවාද? ඔව් දිනු, පෞරුෂත්වය කිව්වම් පොඩ්ඩක් වචනය පොඩ්ඩක් සංකීර්ණ වැඩි වෙන්න පුළුවන්. ඒස අපි සරලව ඒක විස්තර කළොත් බොහොම සරලව, මේ අර විද්‍යාත්මක නිර්වචනයක් නෙමෙයි. පෞරුෂත්වය කියලා කියන්නේ කෙනෙක් දේවල් හිතන විදිහ වෙන්න පුළුවන්, ඒ කෙනා අනිත් කෙනාට කතා බහ ගන්න විදිහ, එයාගේ චර්යා රටාවන්, එතකොට ඒ කෙනාගේ ගතිගුණ, ඔය හැම දෙයක්ම එකතු වෙලා ඒ පුද්ගලයාව අනිත් අයගෙන් වෙනස් වෙලා විශේෂ කෙනෙක් විදිහට පේන පෞරුෂත්වය. හින්දා උදාහරණයක් විදිහට ඔය දැකලා ඇති, මේ කෙනා නම් හරි වෙනස් කෙනෙක්, මේ කෙනා මේ විදිහයි වා කියනවනේ, මෙයා හරිම මේ හරියට කතා බහ කරන කෙනෙක්, මෙයා හරියට උදව් කරන කෙනෙක්, මෙයා නම් ටිකක් නපුරු කෙනෙක්, මෙයා පොඩ්ඩක් කේන්තිකාරයෙක්. අර ඔය වගේ අපි එක එක ෆ්‍රේම්ස් වල කට්ටිය දානවනේ. ඔය අපි ඇත්තටම දාන්නේ හිතන්නේ නැතුව ඒ පෞරුෂත්වය අනුව. මම හිතන්නේ ඒක පටන් ගන්න පාසලේදීනේ. පාසලේදී ගුරුවරයෙක් දැක්කහම, ප්‍රින්සිපල් කෙනෙක් දැක්කහම අපි කියන අම්මෝ මෙයා නම් සැරයි වගේ, මේ ගුරුවරයා නම් හොඳ කෙනෙක් වගේ, එහෙම තීරණය කරන කුඩා කාලේ ඉඳන් අපි කලින්ම පොඩි විනිශ්චයක් කරනවා, මෙයා නම් පොඩ්ඩ පොනේ මෙයා නම් එනම සැරයි, මෙයාගේ පන්ති නම් ඉන්න අමාරුයි, මේ එයා අපේ පන්තිට ආව නැත්තම් හොඳයි කියලා හිතනවා. සමහර ඇවිල්ලා උගන්නකොට අපි නෑ අපි හිතමු දෙයක් වැරදි, එයා සමහර සැර වෙලා තියෙන්නෙත් සාධාරණ හේතු මත කියලා එහෙම හිතන වෙලාවල් තියෙනවා. දැන් ඔයගොල්ලෝ හිතන්නේ ඉස්කෝලේ එහෙම කෙනෙක් හිටියානම් දැන් ඔයගොල්ලන්ට මොකද ඒ කෙනා ගැන හිතෙන්නේ කියලා, ඒ ගුරුවරයා ගැන සමරක් කළාට ලොකු ආදරයක් ගෞරවයක්, ඒ ගෞරවේ වැඩිම ඒ වගේ ගුරුවරුන්ට අනිවාර්යෙන්. ඉතින් පෞරුෂත්වය කියන කාරණාව ඒ සාධක ඔස්සේ අපි හඳුරගත්ත. ඉතින් මේ දැන් තියෙන ගැටලුව තමයි මේ පෞරුෂත්වය කොහොමද පුද්ගල සම්බන්ධතාවලට, අන්තර්පුද්ගල සම්බන්ධතාවලට බලපාන්නේ කියන කාරණාව. ඔව්, අපි දැන් කතා කරාම අන්තර්පුද්ගල සම්බන්ධතා කියන එක සංකීර්ණ වචනයක් වෙනමන අපි සරලව කිව්වොත් එන මේ පුද්ගල සම්බන්ධතා කියන්නේ අපි යාළුවෝ ආශ්‍රය කරන එක, අපේ ගමේ අනිත් අය ආශ්‍රය කරන එක, එතකොට අපේ රැකියාව කරන අය ආශ්‍රය කරන එක, අපේ යහළුවන්, ඔය හැම දෙයක් ඔය ඒ අය ආශ්‍රය කරන එකට මේ අපේ මේ පෞරුෂත්වය, ඒ කියන්නේ අපි මේ කතා හබා ගන්න විදිය, ගතිගුණ කොහොමද ඒකට බලපාන්නේ, ඒක අපි කතා කරන්නේ. එතනදී අපි කතා බහ කරන විදිහ අනුව අපි කල්නොත් කිව්ව අපි සමහරක් අයට ගොඩාක් කැමති, ඒ කෙනා එනවටත් කැමති, ඒ කෙනා දකින්නටත් කැමති, ඔව් අපිට උදේ දැක්කනම් හොඳයි මේ කෙනා කියලා හිතනවා. ඒ සමහර අයගේ තියෙනවා අර හරිම ආකර්ෂණීය පෞරුෂත්වයක්. සමහර ඉන්න පුළුවන් වැඩි කතා බහක් නැහැ, හැබැයි ඉතින් කාටවත් වරදකුත් නැහැ, එයා හොඳ දෙයක්ම දෙන. නමුත් අපි නිකන් හිතමු අර ගොඩක් හොඳක් නැති, ගොඩක් නරකක් නැති, ඒක පෞරුෂත්වය. අර එක එක අය එක එක විදිහයි. ඉතින් ඔතනදී ඔය පෞරුෂත්වය වැදගත් වෙන්නේ පුද්ගල සම්බන්ධතාවලට. ඒ කියන්නේ අනිත් අයට ඔයා දැනෙන විදිහ. අපි කියන අපි ඔයාගෙන් තරංගයක් යනවනේ, ඔයාගේ වයිබ්ස් යනවා තරංගයක්. ඒ තරංග අනුව ඒ කෙනාවට ඔයාව දැනෙන විදිහ අනුව ඒ කෙනා ඔයත් එක්ක කතා බහ කරන විදිහ, ඒ කෙනාගෙන් ඔයාට දෙයක් ලැබෙන දේ, ඒ දේවල් වෙනස් වෙනවා. උදාහරණයක් හිතන්න, හැමතිස්සෙම කේන්ති යනවා කෙනෙක්ට, හැමතිස්සෙම තරහ වෙනවා, හැමෝත් එක්කම තරහය යනවා. ඉතින් ඒ කෙනා ගාවට ගිහින් ඔහ දෙයක් අහයිද? හිතන්න ඔයාටත් ඉන්න ඔෆිස් එකේ එක්කෙනෙක් හොඳටම කේන්ති යනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් එවත් කෙනා, ඇයි මම එදා කිව්වේ? තව එවුවම කියන, මං එදා මේ තැනදි මේක කිව්වා, ඇයි ඔයාට මතක නැද්ද? හරියට ඔයාට උත්තරයක් නෙවෙයි, තව ප්‍රශ්නයක්ම එන්නේ. දැන් හිතන්න ඔයාට මොකක් හරි දෙයක් අහගන්න ඕන නම් මෝර්නින් ප්‍රෝග්‍රෑම් එකේ, ඔය පුද්ගලයා ගාවට යයිද? නැහැනේ, ඔයාට හිතෙන්නේ නැහැ යන්න. ඒක එයා දන්නවා වෙන්න පුළුවන් හැම දෙයක්ම උපරිමයටම. හැබැයි අපිට හිතෙන්නේ අපි එයාගෙන් දෙයක් අහගන්න ඕනේ කියලා. ඒ කියන්නේ එතනම යම් කිසි විදිහට ඔයාගෙන් එයාව ප්‍රතික්ෂේප වීමක් වුණා. ඒ කියන්නේ ඔයා එයා ගාවට යන්න කැමති නැහැ, කතා කරන්න කැමති නැහැ. ඒ වගේ ඉන්නවනේ සමහර ඉන්න
මන්න යට කතා කරන්න එයා කතා කළත් ඒකත් මොහකර මගේ ප්‍රශ්නයක් හොයයි තමර ඉන්නවනේ මොනදයකිවත් ඒකෙත් වැලක් දක්ව ඉති ඒ වගේ අපේ පෞරුෂත් ඒ වගේ කෙනට අපි ලංවෙන්න කැමති නෑන ඉති ඒ වගේ කෙනෙට අපෙන් උදව්වක් ඕනත් අපිට උදවක් කරන්න හිතෙන්නේ අපි අපේ උපරිමය දෙන එකක් නැහැ ඉතින් ඒ නිසා අපි මේ පෞරුෂත්වය මත පර්සනෑලිටික මත අපේ පුද්ග සමන්තා ගොඩක් තීරණය වෙනවා මොකද අපි හැමෝම මිනිස්සු අපි හිතමු ගොඩාක් නපුර කෙනෙක් වුණත් අපි හිටුම් බුදුරජාණන් වහන්සේ එකනාට සමානව අනුකම්පා කරන්න පුළුවන් මොකද එතුමා ඒ මනස දියුණු කළ නමුත් සාමාන්‍ය සමාජයේ අපි ඒ ලෙවල් එකට ඒ මට්ටමට මනස දියුණු කළ නැහැ ඒ හින්දා ඒ පෞරුෂත්වය මත පර්සනැලිටි එක මත අපි අනිත් කෙනාට සලකන විදිය උදව්වක් කරන විදිය හැමදේම තීරණය වෙනවා ඉතින් සහයෝගය මේ ගමන යනකොට මේ පුද්ගල සමන්තා වර්ධනය කරගෙන පෞරුෂත්වය අපේ වර්ධනය කරගෙන යන්න ඕන කියන එක තමයි අද අපි කතා කරන්නේ. පුද්ගල සම්බන්ධතා වර්ධනය කරගෙන යන්න ඕන කියන කාරණාව ඔබතුමාගේ මතුණා. I think අපි අපිට තනියම ඉන්න බෑනේ ජීවිතේ. අපි හැමෝම ඇසුරු කරන්න ඕනේ. ඒක කොහොමද ඇසුරු කරන්නේ? කවුද ඇසුරු කරන්නේ කියන එක ඔබ තීරණය කරන ගමන්ම ඇයි මේ අන්තර් පුද්ගල සම්බන්ධතා වර්ධනය කරගන්න ඕනේ අපි? හොඳ ප්‍රශ්නයක්. ඇයි මේ කරන්නේ? මේක කරන්න ඕන දෙයක්ද? ඇයි අපිට එහෙම කරන්න නැතුව ඉන්න බෑද? එහෙම හිතෙන්න බෑද? තනියම ඉන්න පුළුවන්. අපිට පුද්ගල සම්බන්ධතාව ඔච්චර වර්ධනය කරගන්න මොකටද? ඒකට හේතුව තියෙනවා. අපි සමාජයේ දේවල් කරනකොට අපිට තනියෙන් දේවල් කරන්න පුළුවන් යම් කිසි අවස්ථාවක් වෙනක. නමුත් අපිට සමාජයව කරද්දි යම් යම් උදව්, උපකාර, උපදෙස් ඕන වෙනවා. මොකද අපිට හැමදේම කරන්න බෑනේ. ඔයාට දැන් හිතන්න අපි උදාහරණයක් විදිහට වා කරන ප්‍රෝග්‍රෑම් එකක් ගන්න. ඔයාට පුළුවන් කතා කරන්න, ප්‍රෝග්‍රෑම් එක ලස්සනට හදන්න. නමුත් වගේ අනිත් දේවල් ඔයාට මේකප් කරන්න, ඔයාට ඇඳුම් තෝරන්න, අනිත් හැමදේම තාක්ෂණික සහය වෙන වෙන අය ඕන. ඒ වගේම මොන දේ කරත් ඔයා ගෙදර අපි හිතමු පින්කමක් ලෑස්ති කරා කියලා. එතනට කොච්චර දේවල් හොඳ ඔයාට හැමදේම තනියෙන් කරගන්න පුළුවන්. ඔයාට වටේ පිට ඉන්න අය කොච්චර උදව් කරන. ඉතින් ඔයා එයාලත් එක්ක හැසිරෙන විදිය, කතා බහ කරන විදිය ඒ දේවල් තීරණය වෙනවා. සමහරක් කාලාට අපි හිතන සමහර කට්ටිය මොන හරි දෙයක් ලෑස්ති කරාම සතියක ඉඳන් මිනිස්සු ඒ ගෙදර වැඩ ඒගොල්ලෝ වැඩ කරනවා. ඒ කියන්නේ එහා ඒ මිනිස්සුන්ට හොඳ දෙයක් දීලා හොඳ සලකලා තියෙනවා. ජීවිතේ දුක සතුට බෙදා ගන්න අපිට කෙනෙක් ඕනේ ළඟනේ. කල්ශ්‍රය හද ගන්න අපිට අනිවාර්යයි. ඉතින් අපි අර මේ මානවය කියන්නේ අර මේ තනියම යන කෙනෙක් නෙමෙයි. අපි හිතුවට තව ගොඩාක් අය අපි එකට එකතු වෙලා යන ගමනක්. ඉතින් එතනදී අපි ඒගොල්ලොත් එක්ක කතා බහ කරන විදිහේ මේ ගතිගුණ වලින් තමයි අපිට ඒගොල්ලන්ගෙන් කොච්චර සහයෝගයක් එනවද මේ ජීවිතේ සාර්ථක කරගෙන යන්න පුළුවන්ද කියන එක ලැබෙන්නේ. අනිත් දේ තමයි අපි හිතමු අපේ ටිකක් අපි තරහ යන ගතියක් තියෙන කෙනෙක්. ඒක යන කෙනෙක් කවුරුත් කතා කරන්නේ නැහනේ. ඉතින් අනිත් අයගෙන් Tamanට අර නිකන් විහිළුවකටවත් කෙනෙක් කතා කරන්නේ. අපි ආසයින් අපේ පොඩ්ඩක් මනස නිදහස් කරගෙන කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරලා විහිළුවක් කරලා ඒ වගේත් අපි දේවල් කරනවා. නමුත් අර වගේ කෙනෙක් ගොඩක් තනි වෙනවා. එයාට අපි කියන මේ මානසික සහයෝගය mental support එක, emotional support එක අනිත් අයගෙන් ලැබෙනවා අඩුයි. ඉතින් ඒ වගේ අපි දේවල් කරගෙන ප්‍රශ්නයක් આવොත් අපි තනියෙන්ම ඒ ප්‍රශ්නේ විසඳ ගන්න හදනවද නැත්නම් අපි කට්ටියකට කතා කළොත් අපිට එක එක අදහස් ලැබෙනවා. ඒ අදහස් වලින් අපිට ගැළපෙන ටික අරගෙන අපි අපේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවිතයේ දේවල් කරගෙන යනකොට අපිට අවශ්‍ය අනිත් කට්ටිය. එයාලගේ උදව් උපකාර සහ ඒ අනිත් කෙනාගෙන් ඔයාලට තරංගේ. ඔයාලට හැමතිස්සෙම ධනාත්මක තරංගයක් නම් එන්නේ. ඒක ඔයාට ආශිර්වාදයක්. අපි හිතමු කිසිම කෙනෙක් ඔයාලට කැමති නැහැ. ඒතර ඒගොල්ලන්ගෙන් ඔයාට එන්නේ ඍණාත්මක තරංග. ඒකෙන් ඔයා තවත් වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමෝම ආසනේ ටිකක් ආකර්ෂණය වෙලා හැමෝගේම ආදරය දිනා ගන්න. අපි හැමෝම මාස අපි ආසද ඔය ආසද හැමෝම ඔයා එනකොට කියන අම්බෝ අන්න ආරය එනවා දිනු වෙන අම්බෝ බණිත් දන්නෙත් නෑ අපිට ඉක්මනට අපි කොහෙට හරි යන් කියනවත් ආස නැත්තම් ආ දිනු එනවා ඉක්මනට යන්න ඕනේ පොඩ්ඩක් කතා කරලා එන්න. අපි හැමෝම මේකට නේ ආස. ඉතින් අපි ඒ වගේ පුත්කලයක් වෙන්න ආකර්ෂණය දිනාගෙන අනිත් ප්‍රියමනාප කියන වචනේ අපි පාවිච්චි කරමු ආකර්ෂණයට වඩා ප්‍රියමනාප අනිත් ආදරය කරන කෙනෙක් වෙන්න අනිවාර්යෙන් මේ පුද්ගල සම්බන්ධතා වැදගත්. අනිවාර්යෙන්. ඉතින් මේ තමන්ට කරන්න ඕන දෙයක් පෞද්ගලිකව කෙනෙකුට ප්‍රියමනාප වෙන්න අප මොනවාද කරන්න ඕනේ සාමාන්‍ය? දැන් කෙනෙක් දැන් කියනවනේ අපි වෙන කෙනෙකුට නපුරු කෙනෙක් වෙනවා නම් වෙන කෙනෙකුට දකින්න කැමති නැති කෙනෙක් වෙනවා නම් මේකෙන් තව කෙනෙක්ව අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. නමුත් අපිට තනියම කෙනෙක් වෙනුවෙන් මොනවාද කරන්න ඕනේ අපි ප්‍රියමනාප වෙන්න නම් ජීවිතේ? අනිවාර්යෙන්.
බොහොම පොඩි දේවල්. හිතන්න එපා අපි මේ මක ට්‍රේනිං ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා දේවල් ඉගෙනගෙන එන්න ඕන කියලා නෑ. බොහොම පොඩි දේවල් ටිකක් තියෙන එතන. මම එක දෙයක් කියන්නම්, ප්‍රියමනාප කෙනෙක් වෙන්න බොහොම පොඩි දෙයක්. මේක මේ එක පොතකත් කියලා තිබ්බා. ඔයා හැමතිස්සෙම කෙනෙක්ගේ නම කියලා කතා කරන්න. මම ඔයාට දිනු කියලා කතා කරනවා. ඒතර ඔයා ජීවිතේ අහන්න කැමතිම වචන වලින් එකක් තමයි තමන්ගේ නම. එකක් තමයි තව කෙනෙක්ට කතා කරනකොට යර නම කියලා කතා කරන්න. ඒකත් එක්ක යම්කිසි ආදරයක් ගෞරවයක් කියලා. ඒ වගේම තමයි තමන්ගේ ඒ දුර්වලතාවය හඳුනා ගන්න. දැන් කෙනෙක්ට කේන්ති යනක වෙනවා. තව කෙනෙක්ට අනික් කෙනා රුස්සන්නේ නැහැ කියන එහෙම දෙයක් තියෙන පුළුවන්. තව කෙනෙක්ට දෙනවා වෙන දෙයක්. සාමාන්‍ය පොඩි හිතනවා මම ඇත්තට කතා කරන්න ඕනද පොඩි අර විතර ආඩම්බරකම. ඒ දුර්වලතාවයේ අඳුරගෙන ඒකත් එක්ක වැඩ කරන්න. අපි හිතමු තව කෙනෙක් ඉන්නවා වැඩි දේවල් කතා කරන්න කැමති. මොනවාද ඒක? වචන දෙකයි කියන්නේ ඉතින් පස්සේ කෙටි උත්තරයක්. කෙටි උත්තරයක්. ඉතින් එයා කියන දේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන් අනිත් අයට. ඉතින් එහෙමනම් ප්‍රශ්නේ අපි දැනගන්න ඕනේ අනිත් කෙනාට මං කියන දේ වැටහුණාද කියලා අපි පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඒ වගේ තමන්ට තියෙන ප්‍රශ්නේ මුලින් අඳුරගන්න. කේන්ති යන කෙනෙක් නම් හොඳම දේ තමයි කේන්ති ගිහිල්ලා දෙයක් කියන්න කලින් පොඩි පොඩ්ඩක් හිතලා පොඩි රෙස්ට් එකක් අරන් ඕන්නම් හයෙන් හුස්ම දෙක තුනක් අරගෙන හතරක් පහක් අරන් දැන් පොඩ්ඩක් හිතන්න ආව මම ඔක කියන්නම ඕනද කියලා. ඔය දෙයක් කිව්වට පස්සේ ගන්න බෑනේ වචන. ඔව් ඒක පොඩ්ඩක් ප්‍රවේශමෙන් කරන්න ඕනේ. අර ඒ වගේ තමන්ට තියෙන ප්‍රශ්න අඳුරගන්න. කලබල වෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැමදෙස්සෙම කලබල. මේ කලබලයට අර මේකේ අත දාගන්න බෑ, කොරස් කටේ අත දාගන්න බෑ කියනවනේ. ඉතින් ඒ වගේ හැමදෙස්සෙම කලබල වෙන කෙනෙක් නම් අර මිනිස් අනිත් අයගේ අම්බෝ යහනන් හරීම කලබලයි, මට නම් බෑ එතෙන්ට යන්න කියලා. තමන්ගේ ප්‍රශ්නේ ඒක නම් කලබල වෙන කෙනා ඒකට විසඳුම තමයි අර හොඳට සිහිය ලැබගෙන වැරටික් කරන එක. ඒ වගේ තමන්ගේ දුර්වලතාවය තමන් අඳුර ගන්න ඕනේ. එතන තමන් නම් කෙනෙක්ගෙන් අහලා හරි නැයි යාළුවගෙන් අහන ඔයා හිතන්නේ මගේ මොනවාද ප්‍රශ්න තියෙන්නේ කියලා. යාළුවා කිය තමන් හිතන්නේ ප්‍රශ්න කියයි. එයා කිය ඔයාට කතා කරනකොට මේ සමහර ඔයා මාව හරියට පල්ලෙහාට දානවා කිය. වෙන්න පුළුවන්. සමහර අය අපි කැමති කියන්න අපේ පුතා නම් මේ කැම්පස් එකේ වාගේ පුතා මොනවද කරන්නේ? එහෙම අහනවනේ. එතකොට එහෙම අහුවාම හැමතිස්සෙම හිතන්න අපි කියන එක දයානුකම්පාව, සහානුකම්පාව, එම්පති. ඒ කියන්නේ අනිත් කෙනාගේ පැත්තෙන් ඒක යාට දැනෙන විදිහ හිතන්න. ඔයා බැඳපු නැති කෙනෙක්ගෙන් අහනවා නම් ඔයා මොකෝ බැඳෙ නැත්තේ කියලා. ඒක කෙනාට ඒක රිදවීමක් වෙනවා. ඔයා කියනවා නම් මේ ඔච්චරවා දේවල් කරගෙන ඔයාට ළමයි නැත්තේ මොකද කියලා අහනවා නම් ඒක ඒකෙනා ඒකෙන් රිද වෙන්න පුළුවන්. ඒ නිසා දෙයක් කියන්න කලින් කතා කරන්න කලින් හැමතිස්සම හිතන්න ඒ දේ එයාට දැනෙන්න කොහොමද චුට්ටක් මේ තප්පර ගානක දෙයක් මම මේ කියන්නේ. පොඩ්ඩක් හිතන්න පුළුවන් නම් හිතලා කතා කරන්න පුළුවන් නම් ඔයා අනිවාර්යෙන් ඔයාගේ පර්සනැලිටි එක පෞරුෂත්වය හරිම ප්‍රියමනාප පෞරුෂත්වයක් වෙන්න පුළුවන්. නැත්තම් වෙන්නේ ඔයත් දේවල් හිතන්නේ නැතුව කියලා අනිත් අය ඔයාට කතා කරන අකමැති පුද්ගලයෙක් වෙන එක. ඉතින් මේ පෞරුෂත්වය කොහොමද පුද්ගල සම්බන්ධතාවලට බලපාන කියන කාරණාව තමයි අපි මේ විදිහට සාකච්ඡා කරේ. ඉතින් මේ පෞරුෂත්වය කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් දැන් මට තියෙන පෞරුෂත්වය මට පුළුවන් වෙනස් කරගන්න, මට ඕනේ මෙන්න මෙයා වගේ කෙනෙක් වෙන්න, මෙන්න මෙයා වගේ කෙනෙක් වෙන්න. එහෙමත් නැත්නම් පෞරුෂත්වය කියන දේ උපන්දා ඉඳලම දෙන මේ පුදුනාට පස්සේ අරගෙන එන දේවල්ද මේ පෞරුෂත්වය කියලා කියන එක වෙනස් කරන්න පුළුවන්ද? ඒකත් හොඳම ප්‍රශ්නය. මොකද අපි හිතනවා මේ අපි පෞරුෂත්වය ගැන කතා කරනවා. ඒක කතා කරලා අපි මේ කරන්න හදන්නේ ඔයාව මේ සම්පූර්ණ වෙනස් කෙනෙක් කරන එකද? නැහැ. අපි ඉපදිච්ච විදිහක් තියෙනවා. එතකොට එතනදී අපි පුරුදු වෙච්ච දේවල් තියෙනවා, අපේ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. ඒ හැමදේම පෞරුෂත්වයට අදාළ වෙනවා. එතනදී පෞරුෂත්වය කියනක මගේ සරල උත්තරේ වෙන්නේ අපිට එහෙම සිරසියක් වෙනස් කරන්න බෑ. නමුත් අපිට ඒක සංවර්ධනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න ඔයා හිතනවා මට මං අර කෙනාට කැමති. අපි හිතමු ප්‍රසිද්ධ කෙනෙක් කෙනෙක්. නළුවෙක් වෙන්න පුළුවන්, ක්‍රීඩා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මොකද කරන්නේ? හෙට ඉඳන් එයා වගේ අඳිනවා, ඒ වගේ ඇඳුමක්, ඒ වගේ කොණ්ඩේ කපනවා, ඒ වගේ කොණ්ඩේ කපනවා, කතා කරන්න හදනවා ඒ විදිහට, ඇවිදින්න හදනවා ඒ විදිහට. අර ඔයා පොඩ්ඩක් ඒ විදිහ කරන්න. අපි ඕන තරම් කට්ටිය දැකලා තියෙනවා ඔයා වගේ. නමුත් එතනදි වෙන්නේ තමන් තව කෙනෙක් අනුකරණය කරන්න ගිහලා ඔයා නෙමෙයිනේ කෙනා. ඔයා නැති වෙන කෙනෙක් බවට පත් වෙන්න ගිහිල්ලා ඒකෙන් ඔයාව තවත් අනිත් අයට රුස්සන්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් අයගේ ආරයා මෙයා වෙන්න හදනවා. ඒකෙන් ඔයාගේ අර මේ
ඔය සාමාන්‍ය ඔයා එක නැචුරල් ස්වභාවික ඔයා නෙමෙයි එන්නේ එළියට. ඒකේ අස්වාභාවික ගතියක් එනවා. ඒසත් තමන් විදියට ඉඳගෙන තමන්ගේ යම් කිසි දුර්වලතා ටිකක් තියෙනවා නම් මං කියෝ වගේ තමන්ට කියනවා නම් කලබල වෙනවා නම් තමන් වැඩි කතා බහ කරන්න නැතු ඉන්න බලනවා නම් ඒ දේවල් පොඩ්ඩක් අපි දියුණු කරගන්න එක තමයි මෙතනදි බලන්න ඕන. බලන්න. ඉතින් මේ පෞරුෂත්ව සංවර්ධනය කොහොමද කෙනෙක් තමන්ගේ පෞරුෂත්වය සංවර්ධනය කරගන්නේ? ඒකට බලපාන බාධක තියෙන්න පුළුවන් කාරණා, අපේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ දේවල් මගේ අරගෙන කොහොමද ඒ දේවල් හඳුනගන්නේ සහ සංවර්ධනය කරගන්නේ කියන කාරණාව කතා කරමු. බොහොම හොඳයි. අපි හිතමු දැන් සමරක්කට හිතනවා අපි මේ දේවල් බලන්න ඕනේ, මම මේ ලොකු රැකියාවක් කරනවා, මේ මම ප්‍රොජෙක්ට් එකක් කරනවා, එහෙම කෙනෙක් නෑ. එදිනෙදා මේ ආධුනික ජීවිතය බලන ඕගොල්ලෝ ඔගොල්ලෝ ගෙදර ගෘහණිය වෙන්න පුළුවන්. එතෙන්දි ඕගොල්ලන්ට මේක අනිත්තර වඩා වැදගත් කියලා මම කියන්නේ. මොකද ඕගොල්ලෝ තමයි ගොඩක්ම සමාජයක ගෙදර අහල පහල එදිනෙදා හම්බෙන කට්ටියක කටයුතු කරන්නේ. ඔයා තමයි කඩේට යන්නේ. ඔයා තමයි එහා ගෙදර කෙනාට කතා කරන්නේ. ඔයා තමයි ගමෙන් ඔයාට එන සහයෝගය ලබා ගන්න. ඉතින් ඔයාගේ පෞරුෂත්වයෙන් මත ඔයාගේ මුළු පවුලටම අනිත් අය කොච්චර ලං වෙනවද කියන එක තීරණය වෙනවා. සමහර කරලා තියෙනවා නේද, අම්බෝ අර ගෙදර නම් මම යන්නේ නැහැ, ගෙදර නම් ගෑනු කෙනා මේ හරි අමුතු කෙනෙක්, අම්බෝ අපි නම් යන්නේ නැහැ කියලා කවුරුත් යන්නේ. එහෙමද වෙන්නේ? සමහර කියන ඒක නම් හරි හොඳයි, අපිට හොඳට කතා බහ කරනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ, ඔවා නිතරම යනවා, හරි සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ පෞරුෂත්වයේ කියන එක රැකියාවක් කළා ගෙදර හිටියත් ඔය හැමෝටම අනිවාර්යෙන් වැදගත්තයක්. ඉතින් එතනදී මුලින්ම මම කිව්වා වගේ අපි අපේ ප්‍රශ්න අඳුර ගන්න. සමහරක් වෙලා අපිටම පුළුවන් ප්‍රශ්න අඳුර ගන්න. අපි හිතුවොත් අපේ ජීවිතයේ අපහසුතාවය ලක් වෙච්ච වෙලාවල්, අපේ මිනිස්සු අපිව මගහැරපු වෙලාවල්, ඒ දේවල් වලදී පොඩ්ඩක් හිතන්න, ඇයි මට ඇයි එහෙම වුනේ? ඒකට හේතුව ඒක දුක් වෙන්න කිනෝ නෙමෙයි. මගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ නැතිනේ. අර කෙනා මාත් එක්ක හොඳට කතා කළා, දැන් වැඩි කතා කරන්නේ නැහැ. හරි, මොකක් හරි ප්‍රශ්නයක් ඇති. ගොඩක් වෙලාවට අපි හිතන්නේ නෑ මේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි, අනිත් කෙනාගේ ප්‍රශ්න. අනිත් කෙනාට ඇඟිල්ල දික් කරන්න තමයි කියන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මගේ. ප්‍රශ්නේ තමන්ගේ වෙන්න පුළුවන්. හොඳට හිතලා බලන්න තමන්. අපිව තමන්ගෙන් තමන් දැනුවත් ප්‍රශ්නයක් නැහැමයි කියලා හිතනවා කියලා. එහෙනම් පොඩ්ඩ අනිත්යගෙන් අහන්න. තමන්ට ඇත්තටම හිතවත් කියලා හිතන දෙතුන් දෙනෙක්ගෙන් අහන්න. ඔයා හිතන විදිහට මොනවද මගේ ප්‍රශ්න තියෙන්නේ? මම කතා කරන විදිහ ප්‍රශ්නයක් තියෙනවද? තමන්ට කියයි, ඔයා නිකම් මේ හැමදෙස්සම ඔයාගෙන මේ හරියට ලොකුකම් කියවන කෙනෙක් නේ. එතකොට අනේ එහෙමත් කැමති නෑනේ. අනිවාර්යයෙන්. එතකොට අපිට නිකන් හිතනවා අපි මදි වගේ එහෙම කියලා. සමාජයට හිතනවා එතන බුණා ඔයා මේ ගොඩක් පෙන්වන්න හදන්නේ, මේ ඔයා ගොඩක් ලොකු අය ආශ්‍රය කරනවා කියලානේ. අපිව මදිද දන්නේත් නෑ. එහෙම හිතන වෙලාවලුත් තියෙනවා. සමහරට ඇහුම්කන් නොදෙන කෙනෙක් වෙන්න පුළුවන් කෙනෙකුට. ඒක ගොඩක් ඇහුම්කන්. තමන්ගේ මතේ විතරක් සමහර අය කතා කරන්නේ ඇහුම්කන් දෙන. කියලා වැඩක් නැහැනේ, අහන්නේ නැහැනේ. මම තමයි හරි. මං තමයි හරි කියලා හිතන් ඉන්නේ. නමුත් අපි ඒක නොදැනුවත්ව කරන දෙයක් වෙන්න පුළුවන්. තමන්ගේ අර පෞරුෂත්වයේ ස්වභාවය අනුව සමහර ඉන්න අර හැමදෙස්සෙම මේ එයා බලන්නේ හරි, මගේ මතය හරි, මේක තමයි වෙන්න ඕනේ. අරයව අහන්න කැමති නැහැ. ඒ වුණා මිනිස්සු කතා කරන්නේ නැහැ වාට. ඉතින් පොඩ්ඩක් දෙතුන් දෙනෙක් අහලා බලන්න. ඔගොල්ලෝ හිතන විදිහට මොනවද වෙනස්කම් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි අර කියපු ක්‍රියාමාර්ග වලට යනනම් මෙතෙන්දි හැමදේම කියන්න බෑ. මං කියපු කේන් තියනවා නම් අර වචන කියන්න කලින් චුට්ටක් හිතන්න. ඔන්න පොඩ්ඩක් හුස්ම ටිකක් අරගෙන මේක කියන්න මොනවද කියලා හිතන්න. මං ඒකෙන් කියන්නේ දැන් හිතමු දිනෝ. ඔයාට කවුරු හරි ඇවිල්ලා කිසිම හේතුව නැතුව මේක බැනගෙනම යනවා. දැන් ඒකෙන් වා හිතනවාද මම කිව්වා කියලා අර අපි මුකුත් කියන්නේ නැතුව මෙව බලාගෙන යන්න ඕනේ කියලා? නෑ, ඒක නෙමෙයි මං කියන්නේ. එහෙම අසාධාරණකමක් තියෙනවා නම් ඔයා බැනගෙන යන්න ඕනේ. අපිට අහන්න. ඔයා අපව පොඩ්ඩක් ඒක කියන්න පුළුවන්ද? ඇයි එහෙම කිව්වේ? මොකද්ද වැරද්ද? කලින්ම අහන්න. ඒතර එයා ඉතින්ද කියයිනේ. එතෙන්ද යම්කිසි වරදක් තියෙනවා නම් ඔයා ඒකට ඔයාගේ පැත්තෙන් නිවැරදි නම් ඒක ඔයා කියන්න. ඒතර වරදක් තියෙනවා නම් හැමතිස්සම අපි ඔළුව නම්මල ඒක පිළිගන්නවා. ඔව් මම වැරදි කියලා. අනිවාර්යයෙන්ම. ඒතර ඒ පිළිගැනීම තුලින්ම ඒ පුද්ගල සම්බන්ධතාවය දිනු වෙනවා තවත්. ඒකයි මම කියන්නේ එතෙන්දී තරහ යන එක වෙන්න පුළුවන්, කලබල වෙන එක වෙන්න පුළුවන්, එක එක දේවල් තියෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම වෙන වෙනම විසඳුම් තියෙනවා. ඉතින් ඔබට හොඳම දේ ඔය ප්‍රශ්න ටික අඳුරගත්තාම පුළුවන් නම් තව ඔයාගේම යාළු මිත්‍ර කට්ටියට කතා කරලා අහන්න. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, ඔයගොල්ලෝ හිතන විදිහට මම මොකද්ද කරන්න ඕනේ? සමහරට ඒ දේ වෙන්න පුළුවන් මේ හරියට මේ ඔයා හරියට දේවල් කියන්නේ නැති එක. ඔයා දේවල් හරියට කියන්නේ. ඔයා කියනවා එන සතිය දානයක් එච්චරයි. ඊට පස්සේ දානේ වුණා මට බයිනවා. ඕගොල්ලෝ ආවෙත් නැහැ, ඕගොල්ලෝ උදව් කළෙත් නැහැ, බැරි නම් මම වෙලාවක් කියලාත් නැහැ, මොන වගේ දෙයක්ද කියලා කියලාත් නැහැ. අපි කිසිම දෙයක් කියන්නේ.
තින්ද කියන්න ඔයා දේවල් කියනකොට පැහැදිලිව කියන්න මේ මේ දේවල්. ඒ වගේ තමයි අහන කෙනත් ඒවයි කෙනෙක් එක වැඩ කරනකොට දැනගන්න ඕනේ. ආ පොඩ්ඩක් අහන්න කීයටද ආ දැන් මොනවද ඕනේ අපේ මොන වගේ සහයෝගයද දෙන්න ඕනේ කියලා ඒ දේ පොඩ්ඩක් අහන්න. ඒ නිසා මේ අර පෞරුෂත්වයක වැඩ කරනකොට අපි හැමෝම වෙනස්, ඔයා වෙනස් මං වෙනස් අපි කතා බහ කරන විදිහ. ඉතින් එතනදී පොඩ්ඩක් අනිත් කෙනාගේ පර්සනැලිටි එක පොඩ්ඩක් තේරුම් අරන් අපේ පර්සනැලිටි එක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා පොඩ්ඩක් දියුණු කරගෙන අපි මේ ගමන යනකොට අපිට ප්‍රියමනාප පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මං හිතන්නේ මේ ළඟ ඉන්න කෙනාට ගරු කරන ගමන් නේ, ඔවුන්ට ඇහුම්කන් දෙන ගමන් මේ ඉස්සරහට ගියොත් අපිට ගැටලුකාරී තත්ත්වෙන් මග අරගන්න පුළුවන්, තමන්ගේ පෞරුෂත්වය වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මට අහන්න හිතුනේ අපි මේ අපේ රටේ අනාගතය කියලා කියන අපේ චූටි කුඩා දරුවන්න, ඒත් දරුවෝ තමයි අනාගතය. අපි දැන් වැඩිහිටියන්ගේ පෞරුෂත්වය ගැන කතා කරනකොට මට අහන්න හිතුන කාරණාව පාසල් දරුවෙකුට කොහොමද මේ පෞරුෂත්ව වර්ධනය බලපාන්නේ, ඒ කාරණාවත් අපි චුට්ටක් කතා කරමු. දිනු ගොඩක්ම වැදගත් ප්‍රශ්න. මොකද අපි සමහර පෞරුෂත්වයේ සම්බන්ධ ගැටලු තියෙන දිහා බැලුවාම ඒකට හේතුවක් වෙන්න පුළුවන් කුඩා කාලේ වෙච්ච සිදුවීමක්. කෙනෙක් ඉන්න පුළුවන් ඒ කෙනා ප්‍රසිද්ධ තැන්වලට ගිහින් වැඩි කතා කරන්න කැමති නැහැ. ඒකට හේතුව එයා කුඩා කාලේ හිතමු පාසලේ කියලා එයා යම් කිසි දෙයක් අනිත් අය ඉස්සරහ කතා කරන්න ගියාම අනිත් ළමයි එයාව අපි කියනවා මේ එයාට බැනලා විහිළු කරලා ලැජ්ජ කරලා අර ඒ වගේ දෙයක් වීම වෙන. එතනින් ඒ ලැබිච්ච කම්පනය එයාගේ ජීවිත කාලෙම තියෙන්න පුළුවන්. ඒ නිසා මේ කුඩා දරුවන් සම්බන්ධ යනකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. එයාලට අර මානසික කම්පනයක් වෙන දේවල් වෙන්නද හොඳ නැහැ. ඒ දේවල් ජීවිත කාලෙම මම හිතා වැඩිහිටියන්ගෙන් දෙමව්පියන්ගෙන් සමාජයෙන් තමයි ගොඩක්ම වෙන්නේ. ඒක සමාජයෙන් වෙන්නේ. එතකොට එයා හිතන අලුත් දෙයක් අරගෙන આવොත් අලුත් අදහසක් ඒක අපි එකපාරටම කියන ඕක මෝඩ අදහසක් ඕක වෙන්නේ නැහැ කියලා. ඒත් එයාට ඉදිරියටත් එයා අලුත් අදහසක් આવවත් කියන්නේ නැහැ. කියන්න බයයි. එයාව පිළිගන්න එකක් නැහැ. එයාව ප්‍රතික්ෂේප වෙයි කියලා. ඉතින් ඒ නිසා ඒ කුඩා දරුවන් සම්බන්ධව වෙන සිදුවීම් අපි අනිවාර්යෙන් දෙමාපිය වැඩිහිටියෝ ගුරුවරු විදිහට අපි අනිවාර්යෙන් වගකීම් අරගෙන ඒ දේවල් වළක්වන විදිහට වැඩ කරන්න ඕනේ. මොකද එයාගේ ජීවිතේම පෞරුෂත්වය ඒක මත රඳාපවතින්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඉතින් අද දවසේදී අපි සාකච්ඡා කරේ අන්තර්පුද්ගල සම්බන්ධතාවලට මේ පෞරුෂත්වය කොහොමද බලපාන්නේ කියන කාරණාව. ඉතින් ඔබේ ජීවිතයට අලුත් යමක් වටිනාකමක් එකතු කරගන්න ඇති කියලා විශ්වාස කරන ගමන්ම අද දවසේදී මේ පිළිබඳව සාකච්ඡා කරන්න කතා බහ කරන්න අපේ මැදිරියට පැමිණි පෞරුෂත්ව පුහුණු උපදේශක අකිල ගුණරත්න මහතා බොහොම සමුදෙනෝ ආයුබෝවන් කියලා ආයුබෝවන් ඔබට. එනම් කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් ආදරණීය ජීවිතයත් ආදරණීය ජීවිතය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.